රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ධූරයේ වැඩ ආරම්භ කර පෙබරවාරි 25 වන දිනට දින 100ක් සපිරෙනවා. ගත වූ දින 100ක කාලයේදී සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට ප්‍රමුඛත්වයේ දෙමින් ජනතා අපේක්ෂා ඉටු කිරීමට තීන්දු තීරණ සහ ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. ජනාධිපතිතුමන් ධූරයේ වැඩභාරගත් මොහොතේදී රාජ්‍ය සේවයේ සම්බන්ධයෙන් ගනු ලැබූ ප්‍රධාන තීරණයක් වන්නේ රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ හා විෂයභාර අමාත්‍යවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීමයි. තවද රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් පත් කිරීමේදී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීමද රාජ්‍ය සේවය වෙනුවෙන් ගත් විශේෂ තීරණයක් වනවා. රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වැටුප් සංශෝධනයට ලක් කිරීමද මෙම කාල සීමාව තුළදී සිදු කළ අතර රාජ්‍ය ආයතන ප්‍රසම්පාදන ක්‍රියාවලිය පූර්ණ විනිවිදභාවයෙන් සිදු කිරීමට උපදෙස් දීමද ජනාධිපතිතුමන් මෙම කාලය තුළ සිදු කරනු ලැබුවා. තවද රාජ්‍ය ආයතනවල අනවශ්‍ය සියලු උත්සව නතර කිරීමට උපදෙස් දීමද සේවයට බඳවා ගැනීමේදී සියලුම දිස්ත්‍රික්ක සමව ආවරණය වන පරිදි සුදුසන් තෝරාපත්වීම් ලබා දීමටද සැලසුම් කිරීම රාජ්‍ය සේවය වෙනුවෙන් ගත් වැදගත් තීන්දු තීරණ අතර වනවා. සියලු රාජ්‍ය ආයතන ලාභ ලබන සහ කාර්යක්ෂමතාවයෙන් ඉහළ ආයතන බවට පත්කිරීමේ වැඩපිළිවෙල සකස් කිරීම සහ ලාභ අපේක්ෂා නොකරන ආයතන ජනතාවට සතුරු විය හැකි හොඳ මහජන සේවාවක් සපයන ආයතන බවට පත්කිරීමේ වැඩපිළිවෙල සැකසීමද මෙහිදී සිදු කළා. තවද කාර්යක්ෂම ජනතා සේවයක් උදෙසා සියලු රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීම සහ 19:19 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වහාම යාවත්කාලීන කිරීම මේ අතරින් විශේෂ වනවා.